රෝමානු කතෝලිකද එහෙම නැත්නම් ක්‍රිස්තියානිද? මොකද ක්‍රිස්තියානි කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ අනුව යන්න. ක්‍රිස්තියානි කියන්නේ තන තන හතු පිපෙනවා වගේ දෙයක් සහ උන්ට අනන්‍යතාවයක් නැහැ. මිලියන 1000ක සෙනගක් ලෝකේ පුරා විසිරී ඉන්නවා ක්‍රිස්තියානි. ගන්නන්න මොකද්ද මොවුන්ට දෙන සුදුසුකම්? අද අපි කවුරු හරි කියනවා නම් අර්ථකථනය කරන්නට උපාදියක් තියෙන්න ඕනේ කියලා. මම හිතන්නේ ඒක තමයි ලොකුම විහිළුව. वर्तमान समाजे कालीन मातृका संबंधे ए शेस्त्रन ही प्रवीण अदहस ओब वेतर के हदवती मनसट हार्ट बीट वेडसठान समगाय अद दवसे तोबेगतु सिटिन्ने वेदवसल बहुदने कथा करन मातृका वक्तेना ए मातृका संबंधे विश्लेषणात्मक कथाभ गेने नाय अद दवसे तपके सूदानम मे कथाभ संदहा अद दवसे अपि एकतुकर गान्नवा बाइबल संबंधे विश्लेषणे करण सह एलिदारा पोते विस्तारात्मक विवरण इद्रिपात करपु बाइबल गुरुवर डीलांत लियनगे चेसुपीट उबतुमा साधरेन पिलिगन्नो अपति मैदरियट मट उबतुमागे अद दवसे हान तीन हलवेनी प्रश्न मे दवसल समाजे लुकूट कथाभाक्यनवा रोमानु कतोलिक सह क्रिस्तियानिक नम संबंधे उबतुमा रोमानु कतोलिकद हिमनत्तं क्रिस्तियानिद मम क्रिस्तियानि නමුත් මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් ක්‍රිස්තියානි සහ රෝමානු කතෝලික කියලා නිකායන් දෙකක් ප්‍රධාන වශයෙන් තියෙනවා. ඉතින් මම අයිති වෙන්නේ ක්‍රිස්තියානි කියන නිකායට. හොඳයි. ඔබතුමා ක්‍රිස්තියානි. එතකොට රෝමානු කතෝලික කියන්නේ මොකක්ද සහ ක්‍රිස්තියානි කියන්නේ මොකක්ද? මොකද්ද මේකේ ඉතිහාසය ඇත්තටම? හොඳයි. මම මෙහෙම දෙයක් කරන්නම්. මම කැමති පොඩි ඉතිහාසය ගැන ඔබ කියපු නිසා අපි පටන් ගමු ලෝකෙ මේ වෙනකොට තියෙන සමස්ත ආගමික ස්වરૂපය අපි පොඩ්ඩක් අධ්‍යයනය කරමු ඊට පස්සේ මම කතා කරන්නම් ක්‍රිස්තියානි සහ රෝමානු කතෝලික ගැන දැන් අද ලෝකෙ තියෙන ආගම් අතරින් අපි ලෝක ජනගහණය මං හිතන්නේ මේ වෙනකොට මිලියන 7500ක් විතර වගේ වෙනවා ඒ මිලියන 7500ක් සෙනගගෙන් लोके आगम वर्गीकरणे करन कोट ए वर्गीकरणे करनाय संधान करने क्रिस्तियानी आय एक रोमानु कथोलिक सह मे क्रिस्तियानी की देखे एकट गाने एकट हेतु अत्ती मंग एक पास पैदली कल देना ए क्रिस्तियानी की जनकोट्टाशे तमाई वेडिम एक विशालतम आगम है गुडक दिनेक लोके थुने एकाक सीट तीस एकाक पितर वगे विश्वास कराने नेता ये गोलो क्रिस्तियानी මේ ලෝක ජනගහණය 31ක් ක්‍රිස්තියානි. එතකොට 24ක් විතර තමයි ඉස්ලාම් ආගමේ සඳහන් වෙන්නේ. එතකොට ඒ වගේම ආගමක් නැති අය ඉන්නවා 16ක් විතර. කිසිදු ආගමක් විශ්වාස කරන්නේ ඒතිස් කියලා කියන්නේ. අයියා. එතකොට ඒ වගේම බෞද්ධ ජනතාවේ ඉන්නවා 6.9ක් 7ක් විතර වගේ. එතකොට ඒ වගේම ෆෝක් රිලිජන්ස්. ඒ කියන්නේ මේ විවිධාකාර වූ ආවේණික එක එක පළාත් වලට ආවේණික වූ විශ්වාසයන් අදහමින් ඉන්න අය ජනකොට්ටාශයක් ඉන්නවා 6%ක් විතර වගේ 5%ක් විතර වගේ. එතකොට ඒ වගේම අනිකුත් කුඩා කණ්ඩායම් ඉන්නවා 0.51යි ඒ වගේම සීක් අය ඉන්නවා 0.02යි වගේ තියෙනවා. ජුඩයිසම් 0.02යි. දැන් මේක තමයි සමස්ත ලෝක ජනගහණයේ බෙදිලා තියෙන විදිය ආගම් වශයෙන්. එතකොට වැඩි පිරිසක් ක්‍රිස්තියානි. ඒ කියන්නේ මුළු ජනගහණයෙන් 3/1ක්ම ක්‍රිස්තියානි. දැන් මේ ක්‍රිස්තියානි අයව ගත්තොත් අපි මුළු ජනගහණයෙන් මිලියන 2500ක් විතර වන ක්‍රිස්තියානි අයගෙන් මිලියන 1300ක් රෝමානු කතෝලික කියන නිකායට අයිති වෙනවා. ඒතොර ඒ අය ක්‍රිස්තියානිලිස් තමයි සලකන්නේ. ඒගොල්ලෝ මේ වෙන් වෙලා නැහැ. ඒගොල්ලෝ ක්‍රිස්තියානි. ක්‍රිස්තියානි කියන නමේ ප්‍රධාන අර්ථය තමයි ක්‍රිස්තුස් වහන්සේ අනුව යෑම. බයිබලයේ අපිට කතෝලික කියන නමක් කියලා හම්බ වෙන්නේ නැහැ. බයිබලයේ තියෙන ක්‍රිස්තියානි කියන නම. මොකද ඔවුන්ව ක්‍රිස්තියානි අය විදිහට හැඳින්වුවා පළමු කොට අන්තියෝකියේදී. එතකොට ඒක නිසා ඒ ක්‍රිස්තියානි කියන නම තමයි යේසුස් වහන්සේ අදහන අයට
දීපු නාමය ආමන්ත්‍රණය. ඒතර ක්‍රිස්තියානි කියන්නේ ඒක. ඒතර ක්‍රිස්තියානි සමාජයේ ඇතුලේ නිකායන් දෙකක් වෙන් වෙලා තිබෙනවා. ක්‍රිස්තියානි සහ කතෝලික රෝමානු කතෝලික කියන එක. ඒතර රෝමානු කතෝලිකය ඉන්නවා ජනගහණයෙන් මුළු ජනගහණයෙන් මිලියන 1300ක් විතර වගේ. එතකොට මම කියන්නේ මිලියන 2500ෙන් 1300ක් විතර ඉන්නේ රෝමානු කතෝලික. එතකොට ඉතුරු අය මං හිතන්නේ 1200ක් විතර ඉන්නේ රෝමානු කතෝලික නොවන අය. හරි. එතකොට මේ ක්‍රිස්තියානි එකේ මේ ක්‍රිස්තියානි කියන නාමය යටතේ ප්‍රධාන නිකායන් දෙක තමයි මේ දෙක. රෝමානු කතෝලික සහ රෝමානු කතෝලික නොවන කියලා කියනවා නැත්නම් ක්‍රිස්තියානි කියලා කියනවා. හරි. එතකොට දැන් මේ ක්‍රිස්තියානි කියන කණ්ඩායම එහෙම නැත්නම් රෝමානු කතෝලික නොවන කණ්ඩායම් අතර සුළු නිකායන් බෙදීමක් තියෙනවා. නමුත් ඒ ඔක්කොම එකිනෙම කියන්නේ මම පොඩ්ඩක් ඕක පැහැදිලි කරලා දෙන්න ඕනේ ඉතිහාසය ගැන ඔබ කතා කරා. දැන් කොහොමද මේ වෙන්වීම සිදු වුනේ? ඒක හරි වැදගත්. මොකද ඒ ක්‍රිස්තියානි කියන ජන කොට්ටාෂි නැත්නම් මේ ආගම ක්‍රිස්තියානි ආගම නැත්නම් යේසුස් වහන්සේ අදහන අය කොහොමද දෙකට කැඩුනේ? කොහොමද මේ නිකායන් දෙකක් ඇති වුනේ කියන එක හරිම වැදගත් කාරණයක්. මේ ප්‍රශ්නේ තේරුම් ගන්න නම් මොකද මේ නම ගැන කතා කරන අය රෝමානු කතෝලිකද ක්‍රිස්තියානිද කියන නම ගැන කතා කරන අයට පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනේ ක්‍රිස්තියානි සහ රෝමානු කතෝලික කියන නිකායන් දෙක ඇති වුනේ කොහොමද කියලා. ගොඩක් අද ක්‍රිස්තියානි සභාවේ ඉන්න ගොඩක් අයටත් ඒ ගැන අවබෝධයක් නැහැ. ඉතින් ඒක නිසා තමයි මේ ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තියෙන්නේ. අපි මෙයා එහෙම කිගේ නම් දාගන්න නැහැ. මේ ඔක්කොම ක්‍රිස්තියානි. මොකද ක්‍රිස්තියානි කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ අනුව යන්නා. ක්‍රිස්තියානි. හරි. එතකොට ඒ ක්‍රිස්තියානි අය කොහොමද නිකායන් දෙකකට වෙන් වුනේ? ඒක සිද්ධ වුණේ සකුණේ මුල් සභාව නැත්තම් ප්‍රථම සභාව ආරම්භ කරනකොට යේසුස් වහන්සේගේ ගෝලියෝ තමයි මේ සභාවේ මූලික සමාජිකයා. ඒතොර 120ක් සෙනඟක් එක තමයි මේ කිතුණු සභාව ආරම්භ වුනේ. ක්‍රිස්තියානි සභාව ආරම්භ වුනේ යේසුස් වහන්සේගේ කුරුසපත් වීමෙන් දවස් 50කට පස්සේ. හරියටම දවස් 50කට පස්සේ. ඒ කියන්නේ දවස් 40 යේසුස් වහන්සේ මේ පොළවේ ඇවිද්දා නැගිට්ටට පස්සේ නැවත නැගිටලා ඊට පස්සේ දවස් 10කට පස්සේ තමයි ශුද්ධාත්මනන් වහන්සේගේ වැගිරීම සිදු වුනේ පෙන්තකොස් දවසේ. ඒ පෙන්තකොස් දවසේ තමයි සභාව කියන එක ආරම්භ වුනේ. ශුද්ධාත්මනන් වහන්සේගේ පැමිණීමත් නැත්නම් වැගිරීමත් එක්ක. එතකොට ඒ සභාවේ හිටිය 120ක් විතර සෙනඟ ගෝලියෝ කණ්ඩායමත් ඇතුළත්ව මරියතුමිය මේ කණ්ඩායම ඔක්කොමත් එක්ක තමයි මේ සභාව පටන් ගත්තේ. එතකොට සභාවේ ආරම්භය ඒකයි. එතන ඉඳලා මේ සභාවට ව්‍යාප්තිය නැත්නම් මේ සභාව ව්‍යාප්ත වුණා. මිනිසුන් අතර මේ සභාවේ තිබිච්ච පණිවිඩය ව්‍යාප්ත වුණා. එතකොට ඒක මුලින් ව්‍යාප්ත වුණේ යුදෙව් අය අතර. යුදෙව් අය අතර ඇදගෙන හේතුව බයිබලයේ මුල්ම දෙවියන් වහන්සේගේ ස්වභාවික සෙනඟ ලෙස සැලකුවේ යුදෙව්වන් නිසා. යේසුස් වහන්සේත් යුදෙව්වෙක් නිසා. යේසුස් වහන්සේ ආවේ යුදෙව් සෙනඟට. ඒ යුදෙව් ආගමේ ජුඩේසම් කියලා අද කියන්නේ අන්නේ ඒ යුදෙව් ආගමේ නැත්නම් යුදෙව් විශ්වාසයේ මූලික ලියවිල්ල වන ටෝරා එක ඒ වගේම නවීම ඒ කියන්නේ ප්‍රොපේතවරු කියන එක මෙන්න මේ සියලු දේ සම්පූර්ණ කරන පිණිස තමයි යේසුස් වහන්සේ ඉපදුනේ. ඒ නිසා යුදෙව්වන් අතර තමයි මුලින් මේ යේසුස් වහන්සේගේ පණිවිඩය ප්‍රකාශ කරනු ලැබුවේ යුදෙව්වන් අතර. මොකද යේසුස් වහන්සේගේ ගෝලියොත් යුදෙව්වන් නිසා. එතකොට මේක ව්‍යාප්ත වේගෙන යනකොට ටික කාලයක් ගියාම තමයි අන්‍ය ජාතීන් අතර මේ ව්‍යාප්ති සිදු වුණේ දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීමත් එක්ක. හරි. එතකොට අන්‍ය ජාතීන් අතර අන්‍ය ජාතීන් කියලා අදහස් කරන්නේ වෙනත් ආගම්වල අය අතර මේක ව්‍යාප්ත වෙන්න ගත්තේ. මොකද යේසුස් වහන්සේම අණක් දුන්නා ගෝලයන්ට ගොස් සියලු ජාතීන්ට සුභාරංචිය ප්‍රකාශ කරන්න. යුදෙව්වන්ට විතරක් නෙමෙයි. ඒක පැහැදිලිවම යේසුස් වහන්සේම කියපු කතාවක්. ඒ වගේම සියලු ජාතීන් ගෝලයන් කරන්න. ඒක අණක්. ඒක ඉල්ලීමක් නෙමෙයි. යේසුස් වහන්සේ කරපු. ඒතර ඒ අණට කීකරු වුණා ගෝලයන්. එතකොට ආරම්භ කරා යුදෙව්වන් අතරින්. නමුත් ව්‍යාප්ත වුණා අන්‍ය ජාතීන් අතරට. මොකද යේසුස් වහන්සේ අණක් දුන්න නිසා. සියලු ජාතීන්ට යන්න කියලා. එතකොට මෙහෙම ව්‍යාප්ත වෙච්ච සභාවට අවශ්‍ය කරන මඟ පෙන්වීම, ඒ වගේම ඉගැන්වීම සියලු දේ ශුද්ධාත්මනන් වහන්සේ විසින් ඒ ගෝලයන්ට ලබා දුන්නා. ඒ ගෝලයන් විසින් ඒවා ඒ කාලේ ලිව්වා ලියවිලි වලට. එතකොට ඒ ගෝලයන් විසින් ලියපු දේ තමයි අද වර්තමාන බයිබලයේ අලුත් ගිවිසුම හැටියට තියෙන්නේ.
අලුත් කිව්සේ මේ මුල් පොත් හතරේ අපි දකිනවා යේසුස් වහන්සේගේ චරිත ස්වභාවය උන්වහන්සේ කරපු දේවල් ඉපදීමේ සිට කුරුසපත් වීම නැවත නැගිටීම දක්වා ඊට පස්සේ ක්‍රියා පොතේ අපි දකිනවා ගෝලයන්ගේ නැත්තම් අපොස්තුලවරුන්ගේ මුල් සභාවේ ක්‍රියාකාරකම කොහොමද ව්‍යාප්ත වුණ විදිය ඒ ක්‍රියා පොතේ ලියවිලා තිනවා ඒ වගේම තිනවා යවුම් පත්‍ර කියලා ඒ යවුම් පත්‍ර කියලා කියන්නේ ඒ ගෝලයන් විසින් සභාවන් වලට දුන්න උපදෙස් මාර්ගෝපදේශන ඒ වගේම ඉගැන්වීම මොකද්ද යේසුස් වහන්සේගේ ඉගැන්වීම කියන එක ගැන උපදෙස් ඒ ටික දුන්න යවුම් පත්‍ර හැටියට අවසානයේ අපි දකිනවා බයිබලයේ අන්තිම පොත හැටියට එලිදරව් පොත ඒකෙන් තමයි මේ අවසානයේදී ලෝකයේ සිදුවෙන දේ ගැන අනාවැකි ලියවිච්ච පොත. ඔය විදිහට තමයි කැඩෙන අලුත් ගිවිසුම. එතකොට මේ ඒ මුල් සභාවේ ගුරුවරුන් නැත්නම් මුල් සභාවේ පියවරුන් අපි කිව්වොත් ඒක වරදක් නෑ. ඒ වගේම අපොස්තුලවරුන් යේසුස් වහන්සේගේම ගෝලයන් සහ ඒ මුල් සභාවේ හිටපු අය විසින් දුන්න උපදෙස් මත ඒ ලියවිලි මත තමයි මුල් සභාවේ ඉඳලා ක්‍රිස්තු වර්ෂ 320 ගණන් වෙනකම්ම සභාව ක්‍රියාත්මක වුණේ ලියවිලි මත ඒ ඉගැන්වීම මත. එතකොට යේසුස් වහන්සේ දුන්න ඉගැන්වීම ගෝලයන් විසින් ලිව්වා ඒගොල්ලෝ කරා විතරක් මේගොල්ලෝ එක ලිව්වා ලියපු හේතුව තමයි අපි දන්නවා කට වචනෙන් යනකොට දේවල් වෙනස් වෙන්න පුළුවන්. කට වචනෙන් යනකොට දේවල් මෙතනින් දෙන පණිවිඩය අන්තිමට යනකොට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ලියවිල්ලක් තියෙනකොට ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක හැමදාම එහෙමම තියෙනවා ඒ ලියවිල්ලේ තියෙනදී. එතකොට ඒ ලියවිල්ලේ මත තමයි ඉගැන්වීම රඳා පැවතුනේ, සභාවේ ක්‍රියාකාරීත්වය රඳා පැවතුනේ. ඒ ලියවිලිවල විස්තරාත්මකව ලියලා තියෙනවා හැම දෙයක්ම. සභාවේ තනතුරු කොහොමද වෙන්න ඕනේ, සභාවේ කොහොමද හැසිරෙන්න ඕනේ, ක්‍රියාකාරකම් මොනවාද, ඉගැන්වීම මොනවාද, මොන දේද සිදු වෙන්න ඕනේ, මේ සියලු විස්තර ඒ අලුත් කිව්සෙම ලියලා තියෙනවා අපිට. එතකොට ඒ අනුව තමයි මුල් සභාවේ ඉදලා ක්‍රියාත්මක වුණේ ක්‍රිස්තු වර්ෂ 325 වෙනකම්. එතෙන්දී 300 ගණන් වලදී රෝම අධිරාජ්‍යය වෙනකම් ක්‍රිස්තුන් වහන්සේට පීඩා කරා, මහා පීඩාවන් කරා. අපි දන්නවා සිංහයන්ට කන්න පවා දැම්මා ක්‍රිස්තියානි අයව. ඒතර ඒ වගේ මහා පීඩාවක් කරපු මේ රෝම අධිරාජ්‍ය ක්‍රිස්තු වර්ෂ 300 ගණන් වලදී කොන්ස්ටන්ටයින් කියන අධිරාජ්‍යවාදියාගේ මග පෙන්වීමත් එක්ක නැත්නම් ඔහුට දෙවියන් වහන්සේ විදරවීමත් එක්ක ඔහු ක්‍රිස්තියානි වුණා. ඒ ක්‍රිස්තියානි වීම හරහා ඔහු ක්‍රිස්තියානි කියන මේ කණ්ඩායමට තිබිච්ච පීඩාව නැති කරලා එතනින් නැවතුනේ නැහැ. ඔහු රෝම අධිරාජ්‍යයේ ප්‍රධාන ආගම විශ්වාසය හැටියට ක්‍රිස්තියානි විශ්වාසය ස්ථාපිත කළා. ඒකෙන් වුණේ ක්‍රිස්තියානි අයට එක පාරට පීඩාවෙන් මිරිකිලා හිටපු කණ්ඩායමකට එක වතාවටම නිදහස ලැබුණා විතරක් නෙමෙයි උන්ට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්න ගත්තා. රාජ්‍ය අනුග්‍රහය ගම මේ කුඩා රටක නෙමෙයි මුළු රෝම අධිරාජ්‍යයේ අධිරාජ්‍යයාගේ අනුග්‍රහය ලැබෙන්න ගත්තා. එතකොට ඔවුන්ට නිදහසත් එක්ක ඒ අහම්බච දේවල් එක්ක වරප්‍රසාදත් එක්ක අපි දන්නවා ආගමකට රාජ්‍ය අනුග්‍රහය එන්න ගත්ත ගම මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ රාජ්‍ය අනුග්‍රහය ලබා ගන්න ආගම් වෙනස් කරනවා මිනිස්සු. අනේ ඒ වගේ ස්වභාවයක් ඇති වුණා. එතකොට රෝමයේ සහ රෝම අධිරාජ්‍ය පුරා ව්‍යාප්ත වෙලා හිටපු මිත්‍යා විශ්වාසයන් ඉෂ්ට කරපු නැත්නම් ඒ ක්‍රියා කරපු ඒ මිත්‍යා විශ්වාසයන් අදහමින් හිටපු අය රාජ්‍ය අනුග්‍රහය ලබන පිණිස කිසිම අතුලාන්තයේ කන්වික්ෂන් එකක් නැත්නම් ඒ අතුලාන්ත පරිවර්තනයක් නැතුව කිසිම යේසුස් වහන්සේ ගැන මුකුත්ම නොදැන කිව්වත් වරදක් නැහැ. ඒගොල්ලෝ ක්‍රිස්තියානි වෙන්න ගත්තා. ඉතින් ක්‍රිස්තියානි වෙන එකේ ප්‍රධානතම ලකුණ හැටියට ඒගොල්ලෝ දැක්කේ බෞතිස්මය කියන එක. ඒතර හැමෝම බැප්ටයිස් වෙන්න ගත්තා. බෞතිස්ම වෙන්න ගත්තා. ඒ වුණේ මොකද්ද? ඇතුලෙන් ඒගොල්ලෝ යේසුස් වහන්සේ විශ්වාස කරන නිසානේ මෙහෙම කණ්ඩායමක් ඉන්නේ නැති සුළු පිරිසක්. නමුත් මෙජොරිටි එක ගොඩක් පිරිසක් ක්‍රිස්තියානි වුණේ රාජ්‍ය අනුග්‍රහය ලබන පිණිස. හරි? එතකොට ඒ නිසා මිනිස්සු ක්‍රිස්තියානි වෙන්න ගත්තා. ඒ ක්‍රිස්තියානි වීම හරහා මේ ධර්මයේ තිබිච්ච නැත්තම් ක්‍රිස්තියානි ඉගැන්වීමේ තිබිච්ච සාරවත් ඉගැන්වීම යටපත් වෙලා සුළු නිකන් අර දියාරු වෙච්ච ඉගැන්වීමක් උඩින් තියෙන්න ගත්තා. ඒ විතරක් නෙමෙයි දැන් අමතක කර නරකයි මේ අය රාජ්‍ය අනුග්‍රහය ලබන පිණිස ක්‍රිස්තියානි වුණා ක්‍රිස්තු වර්ෂ 315 දී. දැන් ඒ අනුග්‍රහය ලබන පිණිස වෙච්ච නිසා ඒගොල්ලන් මොකද කරේ? ඒ මිත්‍යා විශ්වාස ඒගොල්ලන් විශ්වාස කරගෙන හිටපු මිත්‍යා විශ්වාස ඇදහිලි ක්‍රම ඒ නමස්කාර ක්‍රම කිතුණු ස්වභාවයෙන් ඒගොල්ලෝ කරගෙන යන්න ගත්තා. ඒ නමස්කාර ඇදහිලි ක්‍රමම ඒ නමස්කාරයට පාවිච්චි කරපු උපකරණ ඒ දේවල් ඒ ඔක්කොම ඒ විදිහටම
ඒගොල්ලෝ ක්‍රිස්තියානි ස්වභාවයෙන් කරන්න ගත්තා. ඒ කියන්නේ ඔවුන් ඔවුන්ගේ මාර්ගවලින් හැරුනේ නැහැ. ඔවුන් කරගෙන ආපු දෙයම ක්‍රිස්තියානි ක්‍රමයට කරන්න පටන් ගත්තා. හරියට හරි. ඒ කියන්නේ ඒගොල්ලෝ ආ මග හැරුනේ නැහැ. ඒගොල්ලෝ ආපු පාර වෙනස් කරගන්න නැතුව ඒගොල්ලන්ගේ අතුලාන්තේ ජීවිතේ පරිවර්තනයක් ඇති කරගන්න නැතුව දැන් ඔබ දන්නවා සකුණි මේ ක්‍රිස්තියානි නැත්නම් යේසුස් වහන්සේගේ මේ ඉගැන්වීම තුළ ප්‍රධාන ලක්ෂණය තමයි අපි ආපු මග අපගේ තියෙන පාපිෂ්ඨ වූ මාර්ගයේ දුෂ්ට වූ මාර්ගයෙන් හැරිලා යේසුස් වහන්සේ උගන්වපු මාර්ගේ යන්න ඕනේ මොකද මිනිස්යන් මේ ලෝකේ ගමන් කරන මාර්ගය නෙමෙයි යේසුස් වහන්සේ උගන්වපු මාර්ගය ඊට ඔපොසිට් හාත්පසින් විරුද්ධ මාර්ගයක් එතකොට ඒ මාර්ගයෙන් හැරෙන්න ඕනේ යේසුස් වහන්සේගේ මාර්ගයට හැරෙන්න. එතකොට මේ අය එහෙම හැරීමක් සිදු වුණේ නැහැ. රාජ්‍ය අනුග්‍රහය නිසා. රාජ්‍ය අනුග්‍රහය ලැබන පිණිස ඒගොල්ලන් එය. ඉතින් ඒක නිසා මොකද වුනේ? ඒගොල්ලන්ගේ ඇදහිලි ක්‍රම ඒගොල්ලෝ අතහැරියේ නැහැ. ඒ নমස්කාර ක්‍රම ඒගොල්ලෝ අතහැරියේ නැහැ. ඒ নমස්කාර ක්‍රම ක්‍රිස්තියානි ස්වභාවයෙන් ඒගොල්ලෝ කරමින් සිටියා. ඒ කියන්නේ සමයි මොන වගේ ආගම් ඒ කියන්නේ මිත්‍යා මත දෝන් ක්‍රිස්තියානි ක්‍රමයට හැරෙව්වේ ගොඩක්මත් පාවිච්චි වෙන දේවල්ද ගොඩක්මත් පාවිච්චි වෙන දේවල් තියෙනවා උදාහරණයකට මේව එකපාරට ඇතුල් වුඩ් නැහැ සභාව ඇතුළට මේව යටින් තිබිලා කාලයක් ගියාට පස්සේ ඒව සභාවේ නීත්‍යානුකූල තත්ත්වයට පත් වුණා නමුත් ඒ ඇදහිලි ක්‍රම වලින් කීපයක් මම කියන්න එකක් දෙක අපි ඔක්කොම දන්න කීපයක් මම කියන්න එකක් තමයි නත්තල් ගහ කියන එක අපි දන්නවා යේසුස් වහන්සේගේ උපත සමරනව නත්තල කියලා එකක් දෙසැම්බර් මාසේ නෙමෙයි යේසුස් වහන්සේ ඉපදුනේ ඒක ස්ථිරවම අපිට කියන්න කොහෙත්ම යේසුස් වහන්සේ ඉපදුනේ දෙසැම්බර් මාසේ නෙමෙයි. ඒතර ඒකම එකක්. හරි ඒක ප්‍රශ්නයක් නැහැ කියමුකෝ. නමුත් මේ යේසුස් වහන්සේගේ උපත සමරන්න කියලා අපි පාවිච්චි කරන නත්තල් ගහ බයිබලයට අනුකූලව දෙවියන් වහන්සේට පිළිකුල් දෙයක්. දෙවියන් වහන්සේ කරන නත්තල් ගහ කියන එක. ඒක තියෙනවා ජෙරමියා පොතේ 10 වෙනි පරිච්ඡේදයේ. මොකද මේ නත්තල් ගහ කියන নমස්කාර ක්‍රමය අර මම කියපු මිත්‍යා নমස්කාර ක්‍රමයක්. ඒක යේසුස් වහන්සේ ඉපදෙන්නත් අවුරුදු 600කට කලින් දෙවියන් වහන්සේ ජෙරමියාට කතා කරලා කියනවා මේ මිනිස්සු කරන මේ පිළිකුල් ක්‍රියාව නවත්තන්න. ඒ කියන්නේ ඒක කරන්න එපා කියලා. හරි ඒක තියෙනවා ජෙරමියා 10 වෙනි පරිච්ඡේදය. ඒකේ ඉඳලා. ඒතොර ඒක කියවුවොත් ඕන කෙනෙකුට තේරෙයි මේ නත්තල් ගහ කියන එක මිත්‍යා নমස්කාර ක්‍රමයක් දෙවියන් වහන්සේට පිළිකුල් වූ දෙයක්. දැන් මෙන්න සභාවට ගෙනල්ලා ක්‍රිස්තියානි ස්වරූපේ. හරි ඒකම තව එකක් තමයි යේසුස් වහන්සේගේ කුරුසපත් වීම සහ උත්ථානයේ සමරන විශේෂයෙන් උත්ථානයේ සමරන පාස්කු ඉරිදා අපි දකිනවා පාස්කු ඉරිදා කියන එක. දැන් මේ පාස්කු ඉරිදා කියන එකට අපි දකිනවා අද සභාව ඇතුලේ සම්ප්‍රදායක් තියෙනවා බිත්තර පාවිච්චි කරනවා. බිත්තරයක් ගේන්න කියලා කියනවා. ඒ වගේම චොකලට් හදනවා හාවෙක්ගේ හැඩයකට. ඒ වගේම ඒකට ඉංග්‍රීසි නැ සිංහලෙන් තියෙන නම හරියටම හරි පාස්කු ඉරිදා. පාස්සෝව සන් පාස්කු ඉරිදා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නම හරි. නමුත් ඉංග්‍රීසියෙන් අපි කියන උඩ එකට කියනවා ඊස්ටර් කියලා. හරි? ඒකට ඉංග්‍රීසියෙන් ඊස්ටර් කියන වචනේ අර්ථය මොකක්ද? එතකොට පාස්කු ඉරිදාවයි ඊස්ටර් වුණේ කොහොමද? පාස්ඕව කියන එක කොහොමද ඊස්ටර් වුණේ? ඊස්ටර් කියන වචනේ අර්ථය මොකක්ද? කවුරුත් දන්නේ නැහැ ගොඩක් අය. ඊස්ටර් කියලා කියන්නේ එස්ටාරා කියලා දේවතාවියෙක් හිටියා. ෆර්ටිලිටි ගොඩස් කියන එක. ඒක මිත්‍යා විශ්වාසයක්. ඒ කාලේට මිනිසුන්ගේ මිත්‍යා විශ්වාසයක්. ඒගොල්ලෝ විශ්වාස කරා මේ ස්ටාරා කියන දෙවි දේවතාවි ළඟට ගිහිල්ලා නැත්නම් ගොඩස් කියන එයා ළඟට ගිහිල්ලා බාරයක් වුණාම දරුවන් ලැබෙනවා කියලා. එතකොට මේ කියන්නේ දරුවන් නොලැබෙන කාන්තාවන් විශේෂයෙන්ම ගිහිල්ලා බිත්තරයක් අරන් ගිහිල්ලා මොකද බිත්තරේ සංකේතවත් කරන්නේ ජීවය නිසා බිත්තරයක් පූජා කරා. පූජා කළා දරුවන් ඉල්ලුවා. එතකොට ස්ටාරා දේවතාවියගේ නැත්නම් ගොඩස්ගේ ආදේශ වූ සත්වයා තමයි හාව. ඒකට හේතුව හාව තමයි වැඩියෙන්ම ඉක්මනින් වේගෙන් බෝ වෙන මැමල් කියන නැත්නම් සත්වයරට ඉන්නේ. එතකොට හාව තමයි එයා අතේ තියාගෙන ඉන්නේ. අපි දකිනවා දේවතාවියන්ට එක එක ආදේශ වූ සත්තුන් ආදේශ කරලා තියෙනවා. එතකොට මේ දේවතාවට ආදේශ කරලා තියෙන සත්වය තමයි හාව. එතකොට හාව ආදේශ කරලා තියෙන දේවතාවියගේ විතරයක් පූජා කරපු සම්ප්‍රදාය අදත් සභාවේදී සිද්ධ වෙනවා ක්‍රිස්තියානි ස්වරූපේ. එතකොට යේසුස් වහන්සේගේ නැවත නැගිටීමත් එක්ක හාව සම්බන්ධත් නැහැ, විතරේ සම්බන්ධත් නැහැ. ඉතින් ගොඩක් අය කර්තකතනේ කරන දෙනවා ඒක අලුත් ජීවියක් කියලා. යේසුස් වහන්සේ අලුත් ජීවියක් ගත්තේ නැහැ. යේසුස් වහන්සේ තිබිච්ච ජීවිතේම ශරීරෙම තමයි නැගිට්ටේ. යේසුස් වහන්සේ නැවත ඉපදුනේ නැහැ. උන්වහන්සේ නැවත නැගිට්ටා. වෙනස ඒකයි. හරි? ඉතින් ඒක නිසා අලුත් ජීවියක් නෙමෙයි උන්වහන්සේ තිබිච්ච ජීවිතේම නැවත අරගත්ත අලුත් ශරීරයක් එක්ක. වෙනස එච්චරයි. ඒතොර ඒ වගේ සම්ප්‍රදායික සභාව තුල තියෙන ඒ নমස්කාර ක්‍රම
වල මූල ආශ්‍රය අර මිත්‍යා විශ්වාස අරගොල්ල විශ්වාස කරපො. ඉතින් ඕකේ මම කියාගෙන ආවේ සපුනේ ඔය ඔය විශ්වාසයන් දීර්ඝ කාලීනව මිනිස්සු ඒවා සභාව ඇතුලේ කරමින් ඉන්නකොට සභාව ටිකක් ටික කාලයක් යනකොට ඒවා නීත්‍යානුකූල සම්ප්‍රදායන් හැටි නැත්නම් නීතිකානුකූල ක්‍රියාවන් හැටි පිළිගත්තා. ඊට පස්සේ මොකද වුනේ? එක ටිකෙන් ටික ගිහිල්ලා ටික කාලයක් යනකොට සභාව තහනම් කළා. සභාවේ නායකයන් මිනිස්සුන්ට දේව වචනය කියවීම තහනම් කළා. ඒකට හේතු වුනේ රාජ්‍ය නායකයන්ගේ රජවරුන්ගේ මග පෙන්වීමත් එක්ක ඒගොල්ලන්ට ඕන වුණා මේ ආගම පාවිච්චි කරලා මිනිසුන් තුල බියක් ඇති කරලා මිනිසුන්ව පාලනය කරන්න. පුංචි බාධා කිරීමක් තියෙනවා. දැන් සහෝදර ඔබතුමාගෙන් අහන්න. දැන් මේ වෙනකොට අර පීඩා කරපු අය සහ පීඩා විඳපු අය එක එක කණ්ඩායමක් ඉදිරිය තමයි ඉන්නේ මේ. ඉන්නේ. මොකද පීඩා කරපු අය තමයි දැන් ක්‍රිස්තියානි වුනේ. ක්‍රිස්තියානි ආගමට පීඩා කරපු අයම ක්‍රිස්තියානි වුණා. මොකද රෝම අධිරාජ්‍ය ක්‍රිස්තියානියට මහා පීඩාවක් කරපු කට්ටිය. අමු අමුවේ ගිනි තිබ්බ මිනිස්සුන්ව. ඒතර එහෙම කට්ටිය එක පාට වෙනස් වුණා. මොකද රාජ්‍ය අනුග්‍රහය ලැබිච්ච නිසා. ඔව්. කොන්ස්ටන්ටයින්ගේ කන්වර්ෂන් එකත් එක්ක. ඒතර අපි කතා කරන තැනේදී ඔක්කොමල්ලම එක කණ්ඩායමක්. ඔක්කොමල්ලම එක කණ්ඩායමකින් තමයි ඉන්නේ. මේ ඔක්කොම එක කණ්ඩායම. ඒතර ඒගොල්ලන් කන්වික්ෂන් එක නැතුව තමයි ඉන්නේ හැරුණේ. අපි කතා කරේ. ඉතින් ඒතර මේ මේ කාලේ ටික දුරක් යනකොට මොකද වුනේ? මේ කාලයක් යද්දි කාලයක් කියන්නේ අවුරුදු 1000ක් විතර වගේ යනකොට රාජ්‍ය බලපෑම් මත පූජකයන් වරප්‍රසාදවලට ලොල් වෙලා සැබෑ දේව වචනය හංගන්න ගත්තා. ඒතර මිනිස්සුන්ට උගන්වන්න ගත්තා බයිබලයේ සහ අර මුල් ප්‍රොපේතවරුන් මුල් අපොස්තුලවරුන් ඒ කියන්නේ පේතෘස් යොහාන් වගේ අය ලියන ලද ලියලා තිබිච්ච ලියවිල්ලට අනුව නෙමෙයි ඒගොල්ලන්ට වාසි වෙන විදිහට මිනිසුන්ව පාලනය කරන්න යටපත් කරගෙන පාලනය කරන්න පුළුවන් විදිහට උගන්වන්න ගත්ත සමහර කාරණා චර්ච් එක ඇතුලේ. එතකොට මිනිසුන්ට තහනම් කරා බයිබලයේ කියවන එක. මොකද බයිබලයේ කියොත් මිනිසු දකින්නවානේ බයිබලයේ තියෙනවා කියන්නේ අලුත් කිවිසුමේ අර මුල් ස්වභාවය අය ලියපු උපදේශ ටික හංගුවා මිනිසුන්ගේ. ඒක තහනම් කරා. ඒක කියවුවොත් මරණ දඬනය. එතකොට ඒක තිබුණේ ලතින් භාෂාවෙන් විතරමයි. ග්‍රීක භාෂාවේ හීබ්‍රු භාෂාවෙන් තිබුණා නමුත් ලතින් භාෂාව තමයි ගොඩක් පාවිච්චි කරේ රෝම අධිරාජ්‍යයේ. ඒතර ඒක තහනම් කරා කියවන එක. ඒතර දැන් මිනිස්සු මොකද වුනේ? දෙවියන් වහන්සේගේ නැත්නම් යේසුස් වහන්සේගේ සභාවේ මුල් ගුරුවරු පේතෘස් යොහාන් ඒගොල්ලෝ උගන්නපුවා දැන් ඒගොල්ලෝ දන්නේ නැහැ. හේතුව ඒක කියවන තහනම් ඒගොල්ලන්ට. ඒතර ඒගොල්ලන්ට උගන්වන අය උගන්වන්නේ රජතුමාට ඕන දෙයි මිසක් දෙවියන් වහන්සේට ඕන දෙය නෙමෙයි. එතකොට ඒගොල්ලන්ගේ වාසිතේ දේවල් හරවන්න ගත්තා. මම මේක කියන්නේ ඉතිහාසෙ වෙච්ච දේවල්. එතකොට ওই වගේ තමයි සභාව අන්ධකාර යුගයක් කියලා සඳහන් කරනවා 1500 සමාන ක්‍රිස්තු වර්ෂ 400 ගණන් ඉඳලා 500 ගණන් ඉඳලා 1500 ගණන් වෙනකම්. අවුරුදු 1000ක් විතර. අවුරුදු 1000 කියන්නේ විශාල කාලයක්. එතකොට ඒ කාලය තුල પરම්පරාවෙන් પરම්පරාවට මේ දේවල් කිඳා බැහැ ගන්න ගත්තා. එතකොට 1500 ගණන් වලදී ලොකු විපර්යාසයක් සිද්ධ වුණා. එතන තමයි මම එන්න ඕනේ. එතන තමයි මේ වෙන්වීම සිදු වුනේ. එතන තමයි මේ බෙදීම සිද්ධ වෙච්ච තැන. ඇයි එහෙම බෙදීම සිද්ධ වුනේ කියලා මම පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. ක්‍රිස්තු වර්ෂ 1515 ජූනි මාසේ. හරි. පෝප් ලියෝ 10 වෙනි පෝප් ලියෝ කියලා අපි කියමු. ඒ 10 වෙනි පෝප් ලියෝ විසින් නියෝගයක් නිකුත් කරා. රේඩික්ට් එකක් කියලා කියනවා. ඒකට ඒගොල්ලෝ පාවිච්චි කරන වචනේ පපාල් බුල් කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ නියෝගයක් නිකුත් කරනවා. මෙන්න මේ වගේ මොකක්ද දන්නවද? සෙන්ට් පීටර්ස් නැත්නම් සෙන්ට් පීටර්ස් බැසිලිකා එක තියෙනවා රෝමේ. ඒ සෙන්ට් පීටර්ස් වතිකානයේ තියෙන ප්‍රධාන සභාව. හරි. එතකොට එතන ගොඩනැගිල්ලේ වර්ධනයට ගොඩනැගිල්ල හදන්න ඒගොල්ලන්ට මුදල් ඕන වෙලා තිබුණා. එතකොට ඒ ක්‍රියාවලිය තුල සෙන්ට් පීටර්ස් බැසිලිකා එකේ ඒක දේවල් කරන්න මොකද ඒගොල්ලෝ උනේ මුදල් හොයාගන්න මෙයා නීතියක් ගෙනාව නැත්තම් නියෝගයක් නිකුත් කළා මෙන්න මේ වගේ. මොකද්ද නියෝගය? ඔබ සභාවට නැත්තම් මේ සෙන්ට් පීටර්ස් බැසිලිකායකට මුදල් දුන්නොත් ඔබගේ පාපය සමාව දෙනවා. ඒතර මුදල් ප්‍රමාණය අනුව අවුරුදු ගාන වෙනස් වුණා. ඔබ මුදල් මෙච්චර දුන්නොත් අවුරුදු මෙච්චර ගානක පාපය. හරි. එතකොට ඒ කියන්නේ මේකනේ උනේ ඒගොල්ලන්ගේ නීතියක් තිබුණා පාපය කළොත් දඬුවමක් දෙනවා කියලා. ඒකත් වැරදි. ඒ කියන්නේ දෙවියන්ස් දඬුවම් කරන්නේ අවසානයේදී. නමුත් ඒගොල්ලෝ පාප ඒගොල්ලන්ගේ සභාවේ ඒ වෙනකොටත් තිබුණා සභාව තුල තිබුණා ක්‍රමයක් වරදක් කරොත් ඒකට පනිෂ්මන්ට් එකක් දෙනවා. මොකක් හරි පනිෂ්මන්ට් අතු ගන්නවත් මොන හරි වගේ දෙයක් දෙනවා පනිෂ්මන්ට් එකක්. ඒ සභාව මේක යනවා.
එහෙම දෙයක් කරන්න අවශ්‍ය නැහැ ඒක බයිබලයට විරුද්ධයි. නමුත් ඒ ක්‍රමය තව එහාට ගිහිල්ලා එයා කියන්න ගත්තා දඬුවමින් ඔයාට බේරෙන්න පුළුවන් වා සල්ලි දුන්නොත්. හරි? ඔයාගේ අවුරුද්දක පාපය හරි එහෙම නැත්නම් සීරියස් ලොකු පාපයක් මෙච්චරයි පොඩි පාපයකට මෙච්චරයි එහෙම කියලා වර්ගීකරණය කරලා පාපය වෙනුවෙන් මුදල් ගැනීමේ ක්‍රමයක් සභාව තුල ක්‍රියාත්මක වුණා 1515 ඒ පාප් තුමාගේ නියෝගයත් එක්ක. පාප් ලියෝ 10 වෙනි ලියෝ පාප් තුමා. එයා තමයි නියෝගය ගෙනා 1515 ජූනි මාසේ. දැන් ඒක නිකුත් කරපු ගමන් සභාවේ ඇතුළ හිටපු සමහර පූජකවරුන් දෙවියන් වහන්සේට ඇත්තටම ආදරේ වෙලා හිටපු අය කැළඹුණා මේකත් එක්ක. මොකද මේක තනිකර බයිබලයට විරුද්ධයි. මොකද අපේ පාපයට සමාව ලැබෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව කරන කොටගෙන විතරමයි. ඒක පැහැදිලි බයිබලයේ ගැන්වීම. ඒතර ඒකට විරුද්ධව තමයි ඒකට පටහැනිව තමයි මේ පාප්තුමා සල්ලි වලට පාපය විකුණන්න නැත්තම් සපාපයත් එක්ක ඉන්ඩල්ජන්සස් කියලා ක්‍රමයක් හඳුන්ලා දුන්නා. ඒකෙන් අදහස් කරන්නේ ඔයා සල්ලි දුන්නොත් පාපයට සමාව ලැබෙනවා කියලා. පාපයත් එක්ක ගිවිසුමක්. ගිවිසුමක් ඇති කරගන්න. ඒකට විරුද්ධ වුණා මාටින් ලූතර් කියන ජර්මානු ජාතික පූජකවරයා. එයා ලිව්ව කාරණා අනුගාන කිලිලි කරලා ඒක චර්ච් එකේ බෝඩ් එකේ ගහලා මාටින් ලූතර් මොකද කරේ? ඇහුවා පාප්තුමාගෙන් පෝප් ලියෝගෙන් මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කියලා. ඒ කියන්නේ ඔහු දැක්ක බයිබලයේ රෝම පොත අරගෙන තමහර තැඟලින් අරගෙන අපි ගැලවි සිටින්න අනුග්‍රහයෙන් කියන එක අරගෙන මේ මොකද්ද මේක නිසා නෙමේ ක්‍රියාව නිසා නෙමේ සල්ලි වලට මේ දේ කරන එක වැරදි කියලා ප්‍රශ්න ඔහු අනු ගණ ලියල වෙලා ප්‍රශ්න ටික ඇරියා පාප්තුමාට. එතකොට ඒකට වතිකානුව සම්පූර්ණ විරුද්ධ වුණා මාටින් ලූතර්. ඒගොල්ලෝ උත්සාහ කරා මාටින් ලූතර්ව ගෙනල්ලා සාකච්ඡා කරලා මේක මේක. මොකද මාටින් ලූතර් කියන පූජකවරයාත් එක්ක ගොඩක් කණ්ඩායමක් හිටියා. විශේෂයෙන්ම යුරෝපයේ, ජර්මනියේ, නෙදර්ලන්තයේ, ස්විට්සර්ලන්තයේ මෙන්න මේ 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 කට්ටි මේ පළාත්වල ගොඩාක් අය මේ මම මාටින් ලූතර්ගේ මේ ක්‍රියාවත් එක්ක සහයෝගය දෙමින් හිටියා. ඔහු නැගිටලා ඒකට විරුද්ධව කතා කරපු එක ගැන ඒගොල්ලෝ සන්තෝෂ වුණා. එතකොට වතිකාන උත්සාහ කරා අවුරුදු ගාණක් මේ 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 දෙස් සහ සාමදානෙන් විසඳ ගන්න. නමුත් මාටින් ලූතර් කියා හිටියත් පැහැදිලිවම මේක බයිබලයට බයිබලෙට විතරක් නෙමෙයි මුල් සභාවේ සභාවේ මූලිකයන්ට, ඒ කියන්නේ සභාව ආරම්භ කරනකොට හිටපු පේතුරුස් යොහන්ගේ ලියවිලි වලට විරුද්ධයි. ඒතර ඔහු කියාගෙන හිටියා එක හඬින් අපි නැවත අර මුල් සභාවේ තිබිච්ච තැනට යන්න ඕනේ. ඒ කියන්නේ ඒ පේතුරුගේ ඉගැන්වීම, පාවුල්ගේ ඉගැන්වීම, යොහාන්ගේ ඉගැන්වීම මේ මේතුමන්ලා ලියලා තියෙන ලියවිලි වලට අනුව මං කියවන ලියවිලි අනුවට ගියේ කියලා. ඒ ලියවිලි වලට අනුව සභාව ක්‍රියාත්මක විය යුතුයි. මේ තමන්ට ඕන විදිහට වෙනස් කරන්න බෑ කියන එක ඒ අය එක හඬින් කියා සිටියා. ඒක නිසා ක්‍රිස්තු වර්ෂ 1520 දී පාප්තුමා ලියෝ කියන පාප්තුමා තර්ජනය කරා මාටින් ලූතට අපි ඔබ සභාවෙන් අයින් කරනවා. මේ වෙනකොට මාටින් ලූතර් කියන්නේ රෝමානු පූජකවරේ රෝමානු පූජකවරේ සාමාන්‍ය පූජකවරේ. ඒ කියන්නේ එක සභාවනේ තිබුණේ. ඒතකොට මේ රෝමානු කතෝලික කතාව නෙමෙයි ක්‍රිස්තියානි සභාව මේ කතාව. ක්‍රිස්තියානි සභාවතුල හිටපු පූජකවරේ. පූජකවරේක් තමයි මෙන්න දැන් විරුද්ධ වෙන්නේ. පාප්තුමා යටතේ හිටපු පූජකවරේ. පාප්තුමා යටතේ හිටපු පූජකවරේ. එයා විරුද්ධව කතා කරනවා සභාවේ තියෙන වැරදි ගැන්වීමකට. ඒ කියන්නේ මිත්‍යා විශ්වාසයක් මත තමයි මේ දේ කරන්නේ ඒගොල්ලෝ. එතකොට මෙයා කියනවා නෑ මිත්‍යා විශ්වාසයක් නෙමෙයි අපි කරන්න ඕනේ මුල් සභාවේ තියෙන ඉගැන්වීම් වලට අනුව තමයි අපි ඉන්න ඕනේ කියන එක තමයි මාටින් ලූතර් කිව්වේ. එතකොට ඒකත් එක්ක ඇතිවෙච්ච ඝට්ටනයේදී ක්‍රිස්තු වර්ෂ 1521 දී මේ ලියෝ පාප්තුමා මාටින් ලූතව සභාවෙන් නිරපා හරිනවා. ඔහු මොකද කරන්නේ? ඔහු එළියට ගිහිල්ලා ඔහු වෙනම රෙෆර්මේෂන් මූවමන්ට් එක කියලා රෙප්‍රමාදු කියලා අද කියන්නේ ඒක. ඒ රෙෆර්මේෂන් කියලා කියන්නේ අලුත් කිරීමේ නැත්නම් රිෆෝම් කිරීමේ. අපි රිෆෝම් කරනවා කියන්නේ සභාව සම්පූර්ණ වැරදි ඉගැන්වීමකට ගියා. අවුරුදු 1000 ගාණක් තිස්සේ ඉඳන් මූලික ඉගැන්වීමෙන් මුල් සභාවේ යේසුස් වහන්සේගේ ඉගැන්වීමෙන් ඈත් වුණා. ඒ සම්පූර්ණ ඈත් වෙලා මිත්‍යා විශ්වාසවලට ගියා. ඒ මිත්‍යා විශ්වාසවල උපරිමයේ අන්තිමය තමයි යේසුස් වහන්සේගේ පූජාව පවා සුළු කරමින් සල්ලි වලට පාපය විකුණපු එක. ඒ අවස්ථාවේදී මාටින් ලූතර් සහ මේ කණ්ඩායම මොකද කරේ? නැවත මුල් සභාවට ආවා. නැවත ඒ මූලික ඉගැන්වීමට ආවා. නැවත ඒ අපොස්තුළු වරුන්ගේ ඉගැන්වීමට ඔවුන් ඇතුළත් වුණා.
उनको अपि इन्ने वचनेत् एक अपि इन्ने मे स्वभावे मे 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 स्वभाव आरंभेदि ए आरंभक अपोस्तल वरुण उगन्नपु देत् एक तमाय अपि इन्नोने कियन एक अरगन ओन रिफॉर्मेशन कियला दाला प्रप्रमादु कियला द सदाहन करनवा सिंहलेन अन्न ए कट्टिय आरंभ करा सभावक नत्तं ए मूवमेंट एक ओतनदि मोकद वुने सभाव दैन क्रिस्तियानी सभाव मे දැන් මේ කණ්ඩායමක එලියට ආවා කියන්නේ ඒගොල්ලෝ සභාව වැරදි මාර්ගේ යන නිසා මිත්‍යා විශ්වාසවලට ගිය නිසා ඒගොල්ලෝ එලියට ඇවිල්ලා නැවත මූලික සභාවේ ඉගැන්වීම් වලට එකතු වෙච්ච නිසා අර සභාව කියන්න ගත්තා අපි රෝමයට ලැබි වූ විශ්ව සභාව කියන අර්ථය. ඒකට දාපු නම තමයි කතෝලිකා රෝමානා. කතෝලිකා රෝමානා කියන්නේ කතෝලිකා කියලා කියන්නේ ග්‍රීක වචනේ තියෙනවා කැට් හොලොස් කියලා. කැට් හොලොස් කියන්නේ මුළු ඔක්කොම. කැට් හොලොස් වචන දෙකක් එකතු වෙලා හැදිච්ච වචනයක් යුනිවර්සල් කියන එක තමයි හොලොස් කියලා කියන්නේ. එතකොට සියලු මුළු throughout ඒ සභාව කියන එකයි රෝමේට ගැති. නැත්තම් රෝමේ තියෙන. එතකොට රෝමේ තියෙන සභාව හැටිට තමයි රෝමන් කැතලික් කියලා කියන්නේ ඒකයි. දැන් යේසුස් වහන්සේ රෝමයට ඇවිල්ලවත් නැහැ. යේසුස් වහන්සේ රෝමයට කොහෙද සම්බන්ධකමක් තිබුණේ? එකම දේ තමයි ඒ කාලේ රෝමය තමයි ඒ ජෙරුසලම පාලනය කරේ. එතකොට ඒ වුණාට රෝමයට ගැති වූ සභාව හැටියට තමයි කතෝලික රෝමානු කතෝලික කියලා කිව්වේ. එතකොට ඉතුරු අය මොකද වුනේ? රෙෆෝමේෂන්, රෙපරමාදු කියලා කිව්වා. ඒකට කතෝලික අය සඳුන් නැත්නම් ඒ බෑන් වින්ුණාට පස්සේ ඒගොල්ලෝ කියන්න ගත්තා කතෝලික අය කියන්න ගත්තා එයා ප්‍රොටෙස්ටන්ට්ලා කියලා. හරි. ඒ කියන්නේ ප්‍රොටෙස්ට් කරන කට්ටිය. ප්‍රොටෙස්ට් කියන දන්නවනේ උද්ඝෝෂණ කැරලිකාර කියන වගේ. එහෙම කියලා වුන් මං එක කාලයක් මට මතකයි තිබුණා එහෙම දෙයක් මාටින් ලූතව මරා දමන්න පවා ඒගොල්ලෝ නියෝග කරලා තිබුණා. ඊට පස්සේ බයිබලය මාටින් ලූත මොකද කරේ? එතුමා ඒ සභාවෙන් එලියට අවිලා රිෆෝමේෂන් මූවමන්ට් එක ඌ දැනගත්තා බයිබල මේ 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 රිෆෝමේෂන් මූවමන්ට් එක ඉදිරියට යන්න නම් නැත්නම් මේක ඉදිරියට ගෙනියන්න නම් මේක මේ විදිහට යන්න නම් මිනිස්සු දෙවියන් වහන්සේගේ වචනය කියවන්න ඕනේ. මොකද ඒ වෙනකොට තහනම් කරලා තිබුණේ සාමාන්‍ය මිනිසුන්ට බයිබලෙ කියවන්න තහනම් එතකොට. ඒක නිසා පූජකයන්ට ලේසි වුණා ඕන බොරුවක් කියන්න මිනිසුන්ට. එතකොට දැන් මාටින් ලූතර් මොකද කරේ? එහෙම නොවෙන පිණිස, ඒක වෙන්න බැරි වෙන පිණිස දෙවියන් වහන්සේගේ වචනය විශේෂයෙන්ම අලුත් බුයුසුමේ ඉගැන්වීම. අර විශේෂයෙන්ම අපොස්තුල වරුන්ගේ සභාව ගැන සඳහන් කරලා තියෙන ඉගැන්වීම තියෙන අලුත් කිවිසුම. සහ මුළු බයිබලයම ඔවුන් කරේ විවිධ භාෂාවන් වලට පරිවර්තනය කරන්න. ඒක අපි දකිනවා ඇත්තටම දෙවියන් වහන්සේ විසින්ම කරපු දෙයක් කියලා. ඒකට හේතුව තමයි සකුනේ ඒ 1500 ගණන් වල බයිබලේ පරිවර්තනය කරන්න මාටින් ලූත පෙළඹෙනකොට ජර්මනියේම ගොතන්බර්ග් කියන නුවරදී අලුත් සොයා ගැනීමක් ඉදිරිපත් වුණා ලෝකයට මුද්‍රණ තාක්ෂණය. දැන් බලන්න බයිබලේ පරිවර්තනය කරනකොට 1525 15න් පස්සේ 25 ගණන් වල යනකොට ඒ කාලෙම ප්‍රින්ටින් නැත්තම් මුද්‍රණ තාක්ෂණය ලෝකයට හඳුන්වා දෙනවා කෙනෙක් විසින් ගොතන්බර්ග්. එතකොට මොකද වුනේ? මේගොල්ලෝ මේක ට්‍රාන්ස්ලේට් කරලා ජර්මන් භාෂාවට, ඊට පස්සේ ෆ්‍රෙන්ච් වලට, ඊට පස්සේ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා මුද්‍රණය කරලා මිනිස්සු අතර බෙදා හැරියා. එතකොට බොරු උගන්නන්න බැරි නිසා දැන් අර මිත්‍යා විශ්වාස දැන් උගන්නන්න බෑ. එතකොට පාපය සල්ලි දීලා ගන්න එක ගැන දැන් කතා කරන්න බෑ. මොකද බයිබල එහෙම දෙයක් නැති නිසා. මුල් අපොස්තුල වරුන්ගේ එහෙම කතාවක් නැති නිසා බයිබල එහෙම දෙයක් ලියවිලා නැහැ. දැන් මොකද වුනේ? අර ඒගොල්ලන් එලිදරව් වුණා. නමුත් අර රිෆෝමේෂන් මූවමන්ට් එක ගොඩාක් ව්‍යාප්ත වෙලා ගියා. එතකොට ඒකට විරුද්ධව ගොඩාක් ක්‍රියා කරා එවකට තිබුණු සභාව විශේෂයෙන්ම රෝමානු කතෝලික කියාගෙන හඳුන්වාගත්ත ඒ කිතුණු කණ්ඩායම. මේ ඔක්කොම ක්‍රිස්තියානි. ඒ මම කියන්නේ එකට තමයි හිටියේ ක්‍රිස්තියානි. නමුත් ඒ ක්‍රිස්තියානි කියන කට්ටිය තමයි රෝමානු කතෝලික කියලා දාගත්තේනවා. නමුත් ක්‍රිස්තියන්. මොකද බයිබලේ රෝමානු කතෝලික නම නැහැ. බයිබලේ තියෙන ක්‍රිස්තියානි නම. පැහැදිලිවම මම අභියෝග කරන ඕන කෙනෙකුට කතෝලික කියලා කතෝලිසම් කියන එක කතෝලිකා කියන වචනය තියෙයි. මොකද කතෝලිකා කියන ලැටින් වචනය බිඳිලා ආවේ ග්‍රීක වචනයකින්. හරි කැටෝලොස් කියන වචන. ඒ වචන දෙක එකතු වෙලා කැටෝලොස් කියන වචනෙන් ආවේ. එහෙම වචන තියෙන්න පුළුවන්. නමුත් ක්‍රිස්තියානි කියන නම පැහැදිලිවම තියෙනවා ක්‍රිස්තියන්ස් කියලා තියෙනවා. ඇන්තියෝකේදී පළමු වරට යේසුස් වහන්සේගේ ගෝලයන්ව ක්‍රිස්තියානි කියලා හැඳුන්වුවා කියලා තියෙනවා. ඒතර ක්‍රිස්තියානි කියන හැඳින්වීමක් ඩෙන්ටිටි එකක් බයිබලයේ තියෙනවා. කතෝලික කියලා ඩෙන්ටිටි එකක් නැහැ. ඒගොල්ලෝ දෙක හදාගත්ත එක. ප්‍රශ්නයක් නැහැ. ඒ අපේ සහෝදරයෝ. මොකද ඒගොල්ලෝ යේසුස් වහන්සේ විශ්වාස කරනවා.
මේ එකම සහෝදර කණ්ඩායම. හරි. එතකොට මේ අය මොකද වුනේ? ගොඩාක් පීඩා කරන්න ගත්තා මේ බයිබලයේ විශ්වාස කරන අයට විරුද්ධව. බයිබලයේ විශ්වාස කරන අතහන අයට විරුද්ධව ගොඩක් පීඩා කරන්න ගත්තා. බයිබලයේ පරිවර්තනය කරපු එකට ඒගොල්ලෝ විරුද්ධව කොච්චර ක්‍රියා කරාද කියලා නම් සපුනේ. එංගලන්තේ හිටපු පූජකවරයෙක් තමයි ටින්ඩෙල්. ටින්ඩෙල් කියන කෙනා. ඒතොර ටින්ඩෙල් ඇවිල්ලා එයා ට්‍රාන්ස්ලේට් කරා ඔරිජිනල් ග්‍රීක් හීබ්‍රු මැනුස්ක්‍රිප්ට්ස් අරගෙන පරිවර්තනය කරා බයිබලයේ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්න ගත්තා. ඒ පරිවර්තනය කිරීම නිසා මොකද වුනේ? එවකට හිටපු පාප්තුමා නියෝගයක් දුන්න එංගලන්ත රජුරවන්ට මෙයාව මරා දමන්න කියලා. මොකද්ද වරද? බයිබලයේ පරිවර්තනය. එතකොට බයිබලයේ පරිවර්තනය කිරීමේ වරදට ටින්ඩෙල්ව ලන්ඩන් නුවරදී පණ පිටින් පිච්චුවා. ඒ පණ පිටින් පිච්චෙන වෙලාවේ ගිනි ගන්න වෙලාවේ ඔහු එක දෙයක් ඉල්ලුවා. ඔහු එක යාඥාවක් කරේ. My God, my God, open the eyes of my king. මගේ රජතුමාගේ ඇස් අරින්න කියලා ඔහු යාඥා කළා. අවුරුදු ගානකට පස්සේ ඒ දේ සිදු වුණා. ජේම්ස් කියන රජතුමා රෝමයේ තිබිච්ච සභාවත් එක්ක තිබිච්ච සියලු සම්බන්ධකම් අතහැරලා ඔහු එංගලන්ත සභාව බිහි කරලා ඒ එංගලන්ත සභාව තුළ බයිබලයේ ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය සිද්ධ කරා. ක්‍රිස්තු වර්ෂ 1611 දී මැයි මාසේ ඒ බයිබලය නිකුත් කළා කිං ජේම්ස් වර්ෂන් හැටියට. ජේම්ස් රජතුමාගේ ආරම්භ වෙලා යගේ පුතා තමයි ඒ දවස්වල නියෝජනය මේ නිකුත් කළේ. ඒකත් එක්ක තමයි බයිබලයේ මුළු ලෝකේ පුරා ව්‍යාප්ත වුණේ. ඉංග්‍රීසි භාෂාව ඉංග්‍රීසීන් ලෝකය ආක්‍රමණය කරන හැම තැනකොටම බයිබලය හරංගි නිසා ඉංග්‍රීසි භාෂාව ලෝකයේ මූලික භාෂාව වුණා. ඒක නිසාම බයිබලය ඉංග්‍රීසියෙන් ව්‍යාප්ත වුණා. ඊට පස්සේ අනිකුත් භාෂාවන්ට පරිවර්තනය කරලා දැන් හැමෝගෙම අතේ බයිබලයක් තියෙනවා. එතකොට බයිබලය කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය. ඒ වචනයට අනුව ජීවත් වෙන එක තමයි ක්‍රිස්තියානි කියන කණ්ඩායමේ මූලික අරමුණ. ඒක තමයි මුල් ස්වභාවය ඇත් කලේ. ඔව්, පුංචි බාධා කිරීමක් තියෙනවා මට ඔබතුමාගෙන් අහන්න තියෙන තව දෙයක්. ඒ තමයි දැන් ගොඩක් අය කරන චෝදනාවක් තමයි මේ ක්‍රිස්තියානි කියන්නේ තන තන හතු පිපෙනවා වගේ දෙයක් සහ මොවුන්ට අනන්‍යතාවයක් නැහැ, ලෝකේ පිළිගැනීමක් නැහැ, මේක පුංචි කණ්ඩායමක් කියන එක. දැන් ඔබතුමා ඉතිහාසය ගැන කතා කරද්දී පැහැදිලි මං හිතන්නේ ලොකු ඉතිහාසයක් තියෙනවා සහ රටවල් ගණනාවක සහභාගීකමක් තියෙනවා මෙතනදී. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ක්‍රිස්තියානි කියන එක කුඩා කණ්ඩායමක් කියන එක මම පිළිගන්නේ නැහැ. මොකද වර්තමානයේ මේ ප්‍රොටෙස්ටන්ට් කියන කණ්ඩායමට අයිති වෙනවා මිලියන 900ක් සහ මිලියන 1000ක් අතර වගේ ප්‍රමාණයක්. ඒතර මිලියන 1000ක් ප්‍රොටෙස්ටන්ට් කණ්ඩායමක් ඉන්නවා. ඒතර ඒකේ ඇතුලේ ඉන්නවා අනුනිකායන් කියලා කිව්වට වරදක් නැහැ. ඒ කියන්නේ මූලික වූ දෙවියන් වහන්සේගේ වචනය විශ්වාස කරන ක්‍රිස්තියානි. ඒක ඇතුලේ ඉන්නම විවිධ සභාවන් තියෙනවා. විවිධ සභාවන් ඒ සංවිධාන හරහා නියෝජනය වෙමින් පාලනයක් වෙමින් නිසි ලෝක පිළිගැනීමක් ඇතුව මිලියන 1000ක් කියන්නේ පොඩි සෙනගක් නෙමෙයි. මිලියන 1000ක සෙනගක් ලෝකේ පුරා විසිරී ඉන්නවා ක්‍රිස්තියානි කට්ටිය. ඒ කියන්නේ රෝමානු කතෝලික නොවෙන. එතකොට ඒ වගේ කණ්ඩායමක් තමයි අපි නියෝජනය කරන්නේ. ඒ ඇතුලේ විවිධ සභාවන් තියෙනවා. මේ හැම සභාවකම ක්‍රියාත්මක වෙන්නේ සහ උගන්වන්නේ එකම බයිබලය. එකම ඉගැන්වීම. නමස්කාර ක්‍රමවල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. සමහර කියන සින්දුවල වෙනසක් තියෙනවා. ඒ තාලවල වෙනසක් තියෙනවා. නමේ වෙනසක් තියෙයි. නමුත් උගන්වන්නේ එකම බයිබලය. හොඳයි, ඔබතුමා හොඳ තැනකට මේ කතා බහ ගෙනාවා. උගන්වන්නේ මේ බයිබලයේ කියන තැනේදී මට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් ගොඩක් අය කතා කරන උගන්වන්න මොකද්ද මුන්ට තියෙන සුදුසුකම සහ යම්කිසි ලියවිල්ලකින් ඔබලට සුදුසුකමක් ලැබෙනවද, එහෙමත් නැත්නම් ලෝගුවක් දාගත් උපමණින් සුදුසුකමක් ලැබෙනවද, එහෙම නැත්නම් ඒ කියන්නේ ක්‍රිස්තියානි අයටම ආවේනික වෙච්ච මොකක් හරි සුදුසුකම් දෙන රෑන්ක් එකක් තියෙනවද? මම මෙහෙම කියන්නම්. ඔබ ඇඳුම ගැන කතා කරපු නිසා මම එතනින් පටන් ගන්නම් ඉස්සෙල්ලා. තමන් විශ්වාස කරන දේ තියෙන ඇඳුමේ නෙමෙයි. අපිට ඇඳුම දාගෙන ඕන දෙයක් කරන්න පුළුවන්. අද දකින්නවා අපි ඇඳුම් දාගෙන මම මේක කිසිම ආගමකට පහර ගහන්න කරන එකක් නෙමෙයි, වරදලා තේරුම් ගන්න එපා. පූජකයන් ඒ ආගම් වලට ආවේනික වූ වස්ත්‍ර ඇඳගෙන ඒ ඇඳුම් ඇඳගෙන ළමා අපචාර
ඒවගේම වංචාවන් ගොඩක් කරපුවා ඉන්නවා. ඒකෙන් අදහස් කරන්නේ පැහැදිලි අපිට පූජකත්වය හෝ තමන්ගේ විශ්වාසය ගැන තියෙන ඒ ඒ කැපවීම පේන්නේ ඇඳුමෙන් නෙමෙයි. ඇඳුම කියන්නේ අපේ වස්ත්‍රයක් විතරයි. හරි. නමුත් ඒ දේ තියෙන අපේ හිත ඇතුලේ. අපේ අතුලාන්තේ. එතකොට පූජකත්වය හෝ මේ සුදුසුකම තියෙන්නේ ඇඳුමෙ නෙමෙයි කියන එක එතනින් පැහැදිලි. දෙවෙනි කාරණේ ඔබ ඇහුවා සහතිකයක් සුදුසුකමක් අධ්‍යාපන මට්ටමක් ගැන තමයි කතා කරන්නේ. දැන් අපි බලමු බයිබලයේ කියන්නේ මොකක්ද? බයිබලයේ කියන්නේ ඓතිහාසික පොතක්ද? බයිබලයේ කියන්නේ උපදේශ දෙන උපදේශ මාලාවන් අඩංගු පොතක්ද? එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ වචනයද? හරි. බයිබලයේ කියන එක ඉතිහාස පොතක් නම් එහෙනම් අපි ඉතිහාසය ගැන හදාරන උපාධියක් ලබාගත යුතුයි. ඉතිහාසයට අනුකූලව බයිබලයේ අර්ථකථනය කරන්න. ඒ වගේම බයිබලයේ කියන්නේ මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතයට අදාළ උපදෙස් දෙන උපදෙස් මාලාවන් දෙන පොතක් නම් එහෙනම් අපි සයිකොලොජි වගේ එහෙම නැත්නම් මිනිස්සුන්ගේ හැසිරීම ගැන අධ්‍යයනයක් ලබාගෙන උපාධියක් ලබාගත යුතුයි ඒ කෙනාට ඒ වගේ උපදෙසක් දෙන්න. ඒ දේවල් කරන්න. නමුත් මම විශ්වාස කරනවා බයිබලය ඔය දෙකම අඩංගු වුණත් ඔය කාරණා දෙකම ඉතිහාසයේ තිබුණත් මිනිසුන්ට උපදෙස් තිබුණත් බයිබලයේ බයිබලයේ මම දකින්නේ සහ පොදුවේ කිතුනුවන් දකින්නේ දෙවියන් වහන්සේගේ වචනය නිසා. දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ට දුන්නා වූ මඟ පෙන්වීම ලෙස. එතකොට දෙවියන් වහන්සේ නම් එක දුන්නේ එක ලිව්වේ කවුද? ඊළඟ ප්‍රශ්නේ. දෙවියන් වහන්සේම ලිව්වද? නැත්නම් දෙවියන් වහන්සේ කාහරි බ්ලව්වල ලිව්වද? එතකොට අපි දකිනවා සභාව ආරම්භ කරනකොට අපි මුලින් කතා කරා වගේ ශුද්ධාත්මයන් වහන්සේගේ වැගිරීමත් එක්ක පින්තකොස දවසේ තමයි සභාව ආරම්භ වුනේ. එතකොට මේ ආරම්භ වුනේ ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාව. එතකොට සභාවේ දැන් ක්‍රියාත්මක වෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. බයිබලයේ ලියුවෙත් ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවයෙන් පිරුණා වූ මිනිසයන් විසින් මඟ පෙන්වීම ඇතුව ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව මිනිසයන් විසින් ලියපු දේ. එතකොට මේක සැබෑ කර්තෘ වෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. මිනිසයා නෙමෙයි. මිනිසයව පාවිච්චි කරා විතරයි. එතකොට ශුද්ධාත්මයන් වහන්සේ කර්තෘ නම් මේක උගන්වන්න පුළුවන් කාටද? ඊළඟ ප්‍රශ්නේ නෝ. එතකොට අපි උපාධියක් ලබාගෙන පාසලකින් සහතිකයක් ගත්තාම ඒක මට උගන්වන්න පුළුවන්ද? එතකොට එතනද මගේ සුදුසුකම තියෙන්නේ? එහෙම නැත්නම් ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව ලියපු නිසා ඒ ශුද්ධාත්මයන් වහන්සේගේම මඟ පෙන්වීම ඇතුව අර්ථකථනය කරනවාද? මම උදාහරණයක් ගන්නම්. බයිබලයේ අලුත් කිවිසුමේ ලියපු සමහර අය නූගත් අය යොහාන් පේතුරු වගේ අය බයිබලයේම ක්‍රියාපොතේම සඳහන් වෙනවා මුල් සභාවේ හිටපු නායකයන් නැත්නම් ඒ මුල් කාලේ හිටපු ආගමික නායකයන් කිව්වා මේ අය කිසිම සුදුසුකමක් නැහැ කියලා. මේ අය අන්එඩියුකේටඩ් අධ්‍යාපනයක් නොමැති අය කොහොමද මේ උගන්වන්නේ කියලා. එතකොට ඒ අය තමයි මේ බයිබලේ ලියුවේ. එතකොට කිසිම උපාධියක්වත් නැතුව අධ්‍යාපනයක්වත් නැතුව හිටපු අය ලියපු පොතක් අද අපි කවුරු හරි කියනවා නම් අර්ථකථනය කරන්නට උපාධියක් තියෙන්න ඕනේ කියලා මම හිතන්නේ ඒක තමයි ලොකුම විහිළුව. ඒක තමයි ලොකුම විහිළුව. මොකද ලියපු කෙනාටත් උපාධියක් නැත්නම් ලියපු කෙනාට කොහෙත්ම අධ්‍යාපනයකුත් නැත්නම් ඒ ලියපු දේ අර්ථකථනය කරන්න කොහොමද ඔයා උපාධියක් ඉල්ලන්නේ? ඒක විහිළුවක්. එතකොට ඒක නිසා ඒක මම හිතනවා ශුද්ධාත්මයන් වහන්සේට කරන අපහාසයක් කියලා. බයිබලයේ අර්ථකථනය කරන්න පුළුවන් ශුද්ධාත්මයන් වහන්සේගෙන් අනුභවයෙන් විතරමයි. මොකද ඒක ලිව්වේ ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන්. මම උදාහරණයක් නිකන් අහන්නම් මෙහෙම ප්‍රශ්නයක්. කවුරු හරි කියනවා නම් උපාධියක් ඕනේ අධ්‍යාපන සුසුකමක් ඕනේ කියලා මේක අර්ථකථනය කරන්න බැරි වෙලාවත් පේතුරුස් ආවොත් අද සභාවට. පේතුරුස්තුමා මම හිතන්නේ කතෝලික සභාවේ සඳහන් වෙනවා මුල් පාප්තුමා හැටියට. එතුමා ආවොත් බැරි වෙලාවත් සභාවට උගන්වන්න එහෙනම් එයාටත් උගන්වන්න බෑ. මොකද එයාම ලියපු පොත එයාට කියවන්න බැරි තත්යකට ඇවිල්ලා. එහෙමනම් එහෙම නීතියක් දැම්මොත්. ඒ නිසා මේක විහිළුවක්. ඒ කියන්නේ සභාව තුළ ශුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවයෙන් විතරයි මේක අර්ථකථනය කරන්න පුළුවන්. ඒතොර සභාවේ අපි දකිනවා මරියතුමිය. බැරි වෙලාවත් මරියතුමිය ආවොත් සභාවට එයා කොහොමද අර්ථකථනය කරන්න යට උපාධියක් නැත්තම්. මං අහන්නේ ඒකයි. එහෙම නීතියක් දැම්මොත්.
එතකොට මේක අර්ථකථනය කරන්න උපාදියක් ඕනේ කියලා කියනවා නම් මරියතුමිය යේසුස් වහන්සේව බිහි කරන්න මොකද විසුසුකම එනවා. මොකද ඒක මහා ක්‍රියාවක්. ඒ තුමිය ඒ මරියතුමිය තරම් ශ්‍රේෂ්ඨ කාන්තාවක් මේ ලෝකේ හිටියෙත් නැහැ. ඉන්න යන්නෙත් නැහැ. ඒ තුමිය තමයි කාන්තාවන් අතර ශ්‍රේෂ්ඨතම කාන්තාව. ඒ ගැන කිසිම සැකයක් නැහැ. හරි? ඒ වගේ උතුම් කාන්තාවකටත් බැරි වෙනවා අද චර්ච් එක එහෙම නීතියක් දැම්මොත් අද චර්ච් එකට ඇවිල්ලා උගන්වන්න. හෙයි. එරුපාදියක් නැහැ. මේක ඇකේ ලොකු විහිළුවක් කියලා. ඒක ලොකු විහිළුවක්. හැබැයි මම මෙහෙම දෙයක් දකින්නසක්. අපි යම් කිසි විදිහකින් ස්වයං පාලනයකට එන්න අවශ්‍යයි. සභාව ඇතුලේ. ඉගෙන්වීම මත. ඒක මුල් සභාවේ තිබුණා. ඒ මුල් සභාවේ තිබුණා වූ පාලනය, ස්වයං පාලනය සභාව ඇතුලෙන්. කවුරු හරි කෙනෙක් වැරදි දෙයක් උගන්වනවා නම් ක්ෂණයකින් ඒ කෙනාව පාලනය කිරීමේ හැකියාව. ඒ කෙනාව ඒ කෙනාට පැහැදිලි කරලා දෙන එක ගැන. ඒ කෙනත් එක්ක කතා බහකට එකතු වෙලා එයාට පැහැදිලි කරලා දෙන්නේ ඒ කෙනා උගන්වන දේ වැරදි, බයිබලයේ ඉගෙන්වීමට එකඟ නැහැ කියන එක කියන්න අපිට ස්වයං පාලන ක්‍රමයක්, තන්ත්‍රයක්, ක්‍රමවේදයක් තියෙන අවශ්‍යයි. ඒ අරෙන උපාදි කියන කතා විහිළුවක්. හොඳයි මම හිතන්නේ අපි ප්‍රේක්ෂකයන්ට පැහැදිලි ඇති ඔබතුමා අදහස් කරපු දේ. මේ දවස්වල බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මොකද්ද සුදුසුකම? බයිබලිය උගන්වන්න ක්‍රිස්තියානියට කියන සුදුසුකම මොකක්ද කියන ප්‍රශ්නේ ඔබතුමා දුන්නා. ඒකට පැහැදිලි උත්තරයක් සහ රෝමානු කතෝලික සහ ක්‍රිස්තියානි කියන නම් දෙකේ වෙනස ඉතිහාසයෙන්ම ඔබතුමා පැහැදිලි කරලා දුන්නා. මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයන්ට ඒ බවත් පැහැදිලි. මුලින්ම ආවේ මොකද්ද සහ ඒක වෙනස් වුණේ කොහොමද, ඒක දැන් මේ ඇවිල්ලා තියෙන තැනට ඇවිල්ලා තියෙන්නේ කොහොමද, ඒ හැම කාරණාවක්ම අද දවසේ ඔබට පැහැදිලි වෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක එකතු වුණාට. ඔබතුමාගේ අදහස්, ඔබතුමා අධ්‍යයනින් ලබාගත් තොරතුරු අපේ ප්‍රේක්ෂකයන්ට ලබා දීලා ඔවුන්ව දැනුවත් කිරීම සම්බන්ධයෙන් අද දවසේ අපිත් එක්ක එකතු වුණාට ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ජිස්පීටයි. මේ වගේම තවත් වැඩසටහනකින් ඔබ හමු වෙන බලාපොරොත්තුෙන් අද දවසේ අපි ඔබගෙන් සමුගන්නවා. එතෙක් ඔබ සැමට චෙස් පිහිටයි.